සසකමිතා තේ මේ මං මේ පීඩ එක කරන්නේ ඔයගොල්ලන්ට යම් දෙයක් පැහැදිලි කරන්න. මම හිතනවා මේ දරුවන්ට උගන්නන්න හරියට උගන්නන්න උත්සාහ කරන දෙමව්පියන් විදිහට මේ වීඩියෝ එක ගොඩක් ඔයගොල්ලන්ට වැදගත් වෙයි. මම මේ කියන දේ පැහැදිලි කරගන්න. මේ ගැන මට ගොඩාක් කාලෙකින් තමයි හැමෝටම කියනවා. දැන් අලුතෙන් පන්තියට ආපු අයත් ඉන්නවා සහ මම කියපු දේ හරියට තේරුම් ගත්තේ නැති දෙමව්පියෝ විදිහටත් ඉන්නවා. ඒ කියන්නේ මම මේ දෙයගොල්ලන්ට මේ විදිහට පැහැදිලි කරන මේ එකක් විතරයි. හරි. හරි මම මෙතන මේ පොඩක් ආතුරා උදාලා තියෙනවා දරුවාට ආදරේ නම් කෙටි ක්‍රමයක් පාන. හරි. එහෙනම් වැරදියට තේරුම් ගන්න එපා. කෙටි ක්‍රම කියලා කියන්නේ මම මේක කියාගෙන යනකොට පැහැදිලි කරන්න ඉදිරිපත් කියලා. හරි. දැන් මම මේකේ මේ දරුවෝ දෙන්නේ සම්බන්ධයෙන් මම මේ එක දරුවෙක් මේ ඉන්නේ එක දරුවෙක් දරුවෝ දෙන්නේ සම්බන්ධයෙන් පොඩි සටහනක් දාලා තියෙනවා. මේක මෙන්න මෙහෙමයි වෙන්නේ. ඔයාලා හිතන්න. දැන් අපි මේ දරුවට දින ගානම මේ දරුවටත් දෙන්න. මෙයා කෙටි ක්‍රමයක් පාවිච්චි කරන්නේ නැති කෙනා. මෙයා කෙටි ක්‍රමයක් පාවිච්චි කරන කෙනා. එතෙන්දි වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මම මුලින්ම මෙයා ගැන කියන්නම්. මෙයා අම්මලා මේ A ගේ B ගේ එකතුව 32යි. ඊට පස්සේ B ගෙන් එයා දුනහම 5යි කියලා මේක ටිකක් මෙහෙක දිහා බලලා මෙයා ටික ටික හිතන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මේක කපාට කරන්න බෑ. අපි උදව් ඕනි. උරුවරු ඊට පස්සේ එදෙනු කියන්නේ උදව් ඕනි. ඒතොර මෙයාට අදහසක් මෙයා ටික ටික අරගෙන මේ B කියන්නේ විශාලත්වයෙන් වැඩි එක්කෙනා. ඊට පස්සේ Bට වඩා A අඩුයි. ඒතොර ඒ දෙන්න අතර එහෙම ලොකු වෙනසක් නැහැ. පහක වගේ වෙනසක් තියෙන්නේ. ඊට පස්සේ මෙතන ඒ දෙන්නාගේ එකතුව 31යි කියලා මෙයා ටික ටික හිතනවා. චුටි චුටි හිතලා හිතලා ඉස්සරහට යනවා. ඒ ඉස්සරහට යනකොට අම්මලා මේ මෙයාටම ටිකක් වෙලා යනකොට හිතෙන්න පුළුවන් මාමට මේක මෙහෙම කෙටියෙන් ගන්න පුළුවන් නේ කියලා මෙයාටම හිතෙන්න පුළුවන්. අන්න ඒකට තමයි කෙටි ක්‍රමය කියලා කියන්නේ. මේ කෙටි ක්‍රමය නෙවෙයි. හරි? ඒ කියන්නේ දරුවා හිතාගෙන යනකොට දරුවාටම හිතෙනවා නම් මට මේක මෙහෙම කරන්න පුළුවන් නේ කියලා කියන එක තමයි හරිම කෙටි ක්‍රමය. හරි. ඒක තමයි හරි කෙටි. එතකොට දෙන්නේ අම්මලා මෙයා මේක ටික ටික හිතනවා. ඊට පස්සේ ඒ කියන්නේ මේක හිතන්න හිතන්න මෙයාගේ මොළයේ ක්‍රියාකාරීත්වය ටික ටික වැඩි වෙනවා. يعني මේකට එයා හුරු වෙනවා. ඒකට එයා හිතනවා. එතකොට හිතන දරුවෙක්ගේ සාමාන්‍ය හිතන දරුවෙක්ට ඔය වැඩේ තමයි වෙන්නේ. හරි. දැන් අපි යමු මෙයාට. හරි. මෙයාට අපි කියමු අපි පන්තියකදී මෙයාට මේක දැක්ක ගමන්ම අපි කෙටි ක්‍රමයක් කියලා දෙනවා. ආ දරුවෝ මේක මෙහෙම හදන්න. එන අපින් පොඩි අර අනදීම වගේ කරන මෙහෙම හදන්න. මෙහෙම හදන්න කියලා මේ ඔන මේ විදිහට මට මේ කියලා දෙන්න පුළුවන්. මම කියනවා මල මේ B විශාලත්වයෙන් වැඩි. මම කියනවා එතන B කින් A අඩු වෙනින්න ඔබ B විශාලත්වයෙන් වැඩි. හරි. එතකොට දැන් මෙයා විශාල කෙනා කියලා දරුවට අපි හේතු ගන්නවා. මෙයා විශාල කෙනා. හරි. ඊට පස්සේ අම්මලා මම කියනවා මේ එහෙම හිතාගෙන මේ දෙක එකතු කරමු. මේ එකතු කරමු. මේ දෙක එකතු කරපුවාම 32 ධන 5 කෙරෙනි 36. ඊට පස්සේ මම කියනවා හරි ඒ ගාන දෙකට බෙදන්න. ඒත් මම මේ මං යාර අණ කරනවා. ඒක දෙකට බෙදන්න. ඒ දෙකට බෙදුවාන් කියදෙන්නේ? හරි 18. ආ අන්න ඒ ගාන තමයි මේ B ගැගේ. ඒ ගාන තමයි B ගැගේ. හරියටම හරි. B ගැගේ 18 තමයි. හරි. ඊට වඩා A අකුර පහ කඩු නිසා වාට ඒක හොයන්න පුළුවන්. ඒක ඇවිල්ලා කීයද? 13යි. මේ ළමයාට ලකුණු ඒ ගානට සම්පූර්ණ ලකුණු හම්බෙයි. හරි. ඉතාලා හිතනවානේ ඉතින් හොඳයි නේද නේද හොඳයි නේද ලකුණු හම්බ වෙනවා මම මොකක්ද දන්නවා තියෙන ප්‍රශ්නේ මේ දරුවගේ මෙන්න මේක වැඩ කරන්නේ ඔය වැඩ කරන්නේ හේතුව මේ දරුවා මේ ලකුණු ගත්තට එයාගේ හැකියාවෙන් ගත්ත එකක් නෙමෙයි يعني එයා කරේ අර මේ ගානට තියෙන ක්‍රමය මතක තියාගෙන ඒ ගාන ලැබෙන සැරේට එයා ඒක හද හද ලකුණු ගන්නවා. ඉතින් එහෙම කරන්නම් ළමයි අපිට දරුවෙට උගන්වන්න ඕනේ මතක ශක්තියක් කියලා එකක් තිබුණා නම් ඇති. හරිද? දැන් තියෙන ප්‍රශ්නේ ඇත්තටම මේක කාලයක් තිස්සේ කරන්න මෙයාගේ මේ මොලේ ක්‍රියාකාරීත්වය නැත්තටම නැති වෙනවා. يعني එයා කරන්නේ මතකයෙන් මොකක් හරි දෙයක් හදන එක විතරයි. මතක නැති වුණත් කිසිම දෙයක් නැහැ. හරි අනිත් කාරණාවමලා දැන් මෙහෙම පුරුදු වෙන ළමයට අපි හිතමු අලුතෙන් දෙයක් දෙනවා කියලා මොකක් හරි දෙයක් අලුතින්ම එයා කියෝලා බලලා තේරුම් අරගෙන ඒක හා සම්බන්ධයෙන් වැඩ කරන්න දෙන්න. එතකොට එයාට ඒක කරගන්න බැරි වෙනවා. හරිද? ඔය අපිට සාමාන්‍ය ශිෂ්‍යත්ව විභාගයේ කාලේදී නැත්නම් සාමාන්‍ය පෙළ විභාගයේ කාලේදී මේක හිම ලොකු ගැටලුවක් නෙමෙයි. ඔක බලපාන උතනින් එහාට. එයා
ඉස්සරහට ඉගෙනගෙන යනකොට මෙයාට වෙනවා යම් කාලයක් යද්දී තනියම අධ්‍යයනය කරන්න. සමහර විට ඕක සාමාන්‍ය පෙළට ශිෂ්‍යත්ව විභාගයට දී අනාගතේ එන්න බැරි කමකුත් නැහැ. සිලබස් එකක් කළොත් මේ විදිහට මේ දරුවට වැඩ කරන්න එයි. හරි. දැන් අපි මොකද මෙයාට දරගෙන කිව්වා යා එහෙම කළොත් වෙන දේ ඕගොල්ලෝ පොඩ්ඩක් හිතලා බලන්න. දැන් ඉමු මෙයාට. දැන් අපල හිතනවා දැන් මේ ගාන හදාගෙන එනවා මෙයා. තමයි හදනවා මහන්සියෙන් හදනවා වෙලත් යනවා ටික වෙලාවක් යනවා. හරි අයියා දැන් හදලා යා සතුටින් ඉන්නේ. මෙයාට එන ප්‍රශ්නේ දැන් හිතන්න මෙයා මේක හිතාගෙන එනකොට මෙයාට මේක හිතා ගන්න බැරි වෙනවා කියලා. ඒ කියන්නේ හිතන්නකෝ යාගේ උත්තරේ වරදී. හරි. ඒතර මෙයාට දැන් ලකුණු නැහැ. අරයට ලකුණු තියනවා මෙයාට ලකුණු නැහැ. අම්මලා යාට ලකුණු නැතත් ඒත් වටිනවා. යාට ඒක ලකුණු නැති වුණත් වටිනවා. මොකද මෙයා මේ ගාන හිතාගෙන යන්නේ තනියම. ඒ කියන්නේ යම් යම් පොඩි උදව්ත් එක්ක මෙයා තමයි මේක තර්ක කර ඉස්සරහට යන්නේ. එතකොට මෙයාගේ මොලේ හුන්නට වැඩ කරන්න ගන්නවා. මේක නිතර නිතර වෙනකොට මේ දරුවා ඇත්තටම ගොඩක් ඉස්සරහට එනවා. අර දරුවට වද. මට ඔයාලට පැහැදිලි කරන්න ඕනේ ඔන්න ඔය කාරණා. හරි. කැටිකමයක් කියලා කියන්නේ ඒ කැටිකමේ අපි හදා ගන්න ඕනේ ඒ ගැන දැනුවත් භාවයක් ඇති. සමහර විට අපේ දරුවෝ අපිටත් වඩා දක්ෂ වෙනවා. එනම් මල සමහර දරුවෝ ඉන්නවා දැන් මම උගන්වනවානේ. මම උගන්වනකොට මට තේරෙන දේ තමයි සමහර දරුවෝ ඉන්නවා අපිට වඩා දක්ෂ. ඒ කියන්නේ අපි සමහර විට ගාන හිතලා ගාන බෝඩ් එකේ ලියලා මම ස්ටේජ් එකෙන් බහින්න කලින් ගාන හදලා ඉවර කරන ළමයි ඉන්නේ. ඒක හැමෝටම බෑ. හැබැයි අම්මල ඒක හැමෝටම බැරි වුණාට ඒ හැමෝම ඒක හිතනවනේ. ඒ හිතද්දි මොකද වෙන්නේ? හිතද්දි යාගේ මොලේ ටික ටික හැදෙනවා. අපිට ඕනි තාවකාලිකව දරුවා වෙනුවෙන් සතුට වෙන්නද නැත්නම් දීර්ඝකාලීන සතුටක් ලබන්නද කියලා ඕගොල්ලෝ තීරණය කරන්න ඕනේ. හරි. තමයි කියන්න තියෙන්නේ. මම හිතනවා මම මේ කියන දේ ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි කියලා. හරි එහෙනම්.